රට වෙලාදීන අසාධාරණයට විරුද්ධ ඇත්තරම 48 අපි මේ නිදහස ලැබුවා කියලා කිව්වත් ඇත්තරම අපි ලැබපු නිදහසක් නෑ මේ මොකද එක ජාතියකින් අපි නිදහස් වුණාට දැන් අපි මේ වර්තමානයේට ලෝකේ විවිධ ජාතීන් කිහිපයකටම යටත් වෙලා ඉන්නේ ඒකදී මේ අවුරුදු 74 මේ රට එහෙට මෙහෙට පෙරලා පාලනය කරපු සියලු පාලකයෝ වක් කියන්න ඕනේ ඊළඟට තමයි දැන් මේ නෝත් මේ දැන් 2022 මේ වෙනකොට මේ රටේ ඇතිලා තියෙන අර්බුදේ මේ අර්බුදයට මේ පාලන මිදින 235 වක් කියන්න ඕනේ ඒ වගේම තමයි 235ම අපිට එපා මම නම් කියන්නේ එපා ඒ වගේම තමයි දැන් මේ අලුතෙන් හදන්න යනවා සභා ගාණ්ඩුවක් දොන්න මොකද්ද එක නමුත් ඒකටත් මේ 235ට ගෑවිච්ච එකෙක්වත් ඕනේ නැහැ අපිට අපි කියන්නේ මේ ජාතික ලැයිස්තුවෙන් පච්චත්ත පන්තිවරු 29 දෙනා ඉවත් කරලා රටේ උගත් බුද්ධිමත් 29 දෙනේ පාර්ලිමේන්තුවට අරගෙන එතනින් දක්ෂ කෙනෙක් අගමැති ධූරයට පත් කරගෙන 10ක 15ක කැබිනට් එකක් රටට පත් කරගෙන මිනිසුන්ට දරා ගන්න පුළුවන් රටට දරා ගන්න පුළුවන් අමාත්‍ය සංඛ්‍යාවක් නිර්මාණය කරලා දැන් බලන්නකෝ කැබිනට් ඇමති ඉන්නවා නියෝජ්‍ය ඇමති ඉන්නවා රාජ්‍ය ඇමති ඉන්නවා ඒක එක අමාත්‍යංශයකට ඇමතිවරු කී දෙනෙක් ඉන්නවද බලන්නකෝ බලනකොට පාර්ලිමේන්තුවේ ඉන්නවා ආණ්ඩු පක්ෂයේ ඔක්කොම වගේ ඇමතිවරු මේ ඔක්කොම බලන්න ඒ ඔක්කොටම නිල නිවාස නිල රද නිල කාර්ය මණ්ඩලයක් මේ ඔක්කොම නඩත්තු කරන්නේ අපේ සල්විඩි මේ ක්‍රමේ සම්පූර්ණ වෙනස් කරන්න ඕනේ මේ ක්‍රමයට ගියොත් මේ රට මේ එන්නේ නගාදර යනවා දැන් අපිට අද අපි මාසේ පඩිය ගත්තම අපිට ජීවත් වෙන්න බෑ මගේ ගම අම්පාරේ මම අම්පාරේ ඉඳ කොළඹැලේ ජොබ් එකක් කරනවා මට දැන් මම දවස් 8කින් අතර ගෙදර ගිය මනුස්සයෙක් මට දැන් මාසේ ඉතරේ ගෙදර යවන්න බෑ ළමයි දෙන්නෙක් ඉන්නවා මට ළමයි දෙන්න බලා ගන්න බෑ ඒ මාසේ දවස් 8 සැරයක් ගියත් මම දවස් 2යි ගෙදර ඉන්නේ ඒ දවස් දැන් මම මාසේ ඉතරේ ගිහලා දවස් 2යි ඉන්නේ මේ රාජපක්ෂලා නෙමෙයි මේ අපි ඇවිල්ලා තියෙන්නේ මේ ගෝටා ගෝ හෝම් කිව්වට ගෝටා විතර නෙමෙයි මේ පාර්ලිමේන්තුවේ 225ම එපා 225ම අයින් කරන්න ඕන අයින් කරලා මේ රටට අලුත් නායකත්වය සමග රට ගොඩ ගන්න මිනිසුන් අපි කැපකිරීම කරන්න සූදානම් හැබැයි මේ හොරා කණු හොරා කණ්ඩ නම් අපි කැපකිරීම කරන්න කැමති නැහැ උන්ට හොරා කණ්ඩ අපි කැපකිරීම කරන්න ඕනේ නැහැ ඒ හින්දා කියන්නේ අනිවාර්යෙන් මේ රාජපක්ෂ පවුල ප්‍රධාන වශයෙන් වක් කියන්න ඕනේ ඊළාට UMP JP මේ සේරම වක් කියන්න ඕනේ මේ රටර වෙච්ච විනාශයට ඒ හින්දා ජාතිවාදය ආගම්වාදය රට විලක් කරලා බලයට ආපු මුන් බලන්න මුන් එනකොට මොකද්ද මුන්ගේ තිබ්බ ප්‍රධාන මාතෘකාව මහ බැංකු කඩපුන් අල්ලනවා බෝම්බ ගාපුන් අල්ලනවා කො නිදොස් කොට නිදාස් ඔක්කොම නිදොස් කොට නිදාස් මොකද්ද මේ කරලා තියෙන විනාස මොකද්ද මේ කරන්නේ විජ්ජුම්බරේ අර විමල් ඊරවන්ද කියලා අපි මේ කැමති නැහැ මහින්දර කැමති නැහැ දැන් තියෙනවා දැන් මොකද කියන්නේ අපිට තේරුණා 20ට අත උස්සනකොට දිත්ත පුරවැසි භාවයට මට විතරක් නෙමෙයි මගේ අවුරුදු පහක ඉන්න පොඩි ළමයට තේරුණා මේ එන්න හදන්නේ බැසිලා තමයි කියලා මූට මේක තේරුණ නැතු අත උස්සලා අද කියනවා මොකද්ද අවලත් වෙන ඇමරිකානුවේ මේ රට කෑවා කියලා මේ පහේ පන්තියේ අවුරුදු පහ කයක ළමයට තේරෙන දේ මූට තේරෙන්නේ නැත්නම් මුන් මොකටද මේ පාර්ලිමේන්තුවට මුන් අනිවාර්යෙන් හිරේට යවන්න ඕනේ හිරේට විතරක් නෑ මුන් මේ රටට පිළුවහල් කරන්න ඕනේ මුන් හොරා කාපු සේරම සල්ලි අපේ රටට අරගෙන අනිවාර්යෙන් මේ රටේ තියාගන්න ඕනේ මුන් පිළිලයක් මේ රටට පිළිලයක් මුන් අනිවාර්යෙන් මේ රටින් පිටුවහල් කරන්න ඕනේ ප්‍රශ්න විසඳන්න දැන් අපේ විදේශ රටවල් වල ඉන්න කඩිය කියනවා ලංකාවට ඩොලර් එවන්නේ මේ ආණ්ඩුව අයින් වුණොත් කියලා දැන් ඇත්තනේ මම හම්බ කරලා යම් කිසි ප්‍රමාණයක් රජයට බදු වශයෙන් දෙනවා නම් අපි දෙන්නේ අපේ සුබ සාධනය දිනු කරන්නනේ. ඒ මිනිස්සුත් එහෙම තමයි. දැන් මේ මුන්ට හොරා කණ්ඩ මේ මිනිතු ඩොලර් එවන්නේ නැහනේ. ඒක තමයි මම කියන්නේ මේ 235 අයින් වෙලා. අර මේ ජාතික ලැයිස්තු ඉන්න මන්ත්‍රීවරු 29 දෙනා වෙනුවට පිටතින් 29 දෙනෙක් පත් කරගෙන. ඒකෙන් මේ සුසු අගමැති කෙනෙක් පත් කරගෙන. මේ ඊළඟට ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසිරුණ තාක්කල් මේ එතකොට මිනිසුන්ට පුළන්නේ හොඳ කෙනෙක් තෝරගන්න. ඒ කාල සීමාව තුළ ඒ 229 දෙනා වෙනුවට අලුතින් 29ක් කැල්ල ඒකෙන් අගමැති කෙනෙක් පත් කරගෙන මේ රට කරගෙන යන්න. එතකොට බොහෝ දුරට ඔය පිට රටවල ඒකට තැබෙයි. මේ ඔය දූෂිත කට්ටිය අරගෙන හරියන්නේ. කුහක දූෂිත තමන්ගේ මේ මඩිය තර කරගන්න බඩ පුරව ගන්න මිනිස්සු නෙමෙයි. අවංකවම මේ රට වෙනුවෙන් මම නම් කියන්නේ වැටුපක් නොලබන. ඒකත් ගැලපෙනවා. ඒ වගේ කට්ටිය රටට පත් කරගෙන මේ රටට ඇත්තටම අපි උන දැන් කැපකිරීම කරන්න සූදානම් හැබැයි මේ විදිහට කැපකිරීම කරන්න කැමති නැහැ. අපි වේල් තුනෙන් එක වේලක් වේල් දෙකක් කාලේ එක වේල බඩගින්න හරි ඉන්නවා. හැබැයි රට වෙනුවෙන් හැබැයි මේ විදිහට ඉන්න ගියොත් අපිට වේල් තුනම බඩගින්න ඉන්න වෙන්නේ. ඒ හින්දා තමයි කියන්නේ අනිවාර්යයෙන් මේ 235 අපිට එපා.